නවමු අත්දැකීමක් රසිකයන්ට අපේ මේ හොඳ ගීතය ප්‍රිය කරන රසිකයන්ට ලැබෙයි කියලා මා විශ්වාස කරනවා. ලබන අවුරුද්ද ලංකාවේ තියෙනවා නාලිකා රාශියක් තියෙන වෙන එක නොවෙන එක ගැන අපි හරියට කනගාටුයි. හා ඒ ගීතවල තියෙන අර්ථ ඒවා නැවත නැවත ඇහෙනකොට මේ මම දැඩිසේ විශ්වාස කරනවා ඒ ප්‍රසංගය හරි වටිනවා කියලා. ඉතින් අයිබෝන් ඔසී වයිබ්ස් යුටියුබ් නාලිකාව අද එකතු වෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉඳලා. ඉතින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ඉතා ලස්සන කාලයක්. ඉතින් ශ්‍රී ලාංකිකයෝ හැමෝම බලාගෙන හිටපු ගොඩක් දේවල් මේනකොට ඔසී වයිබ්ස් යුටියුබ් නාලිකාවෙන් ඔයාලට අරගෙන යනවා. ඉතින් අද අපි මේ කතා කරන්න එකතු වෙලා ඉන්නේ කාත් එකද කියලා ඔයාලට මගේ කැමරා කෝණයෙන්ම පේනවා ඇති. ඉතින් අයිබෝන් ඔබතුමාට අයිබෝන්. ඉතින් සුනිල් එදිරිසිංහ කලාකරුවානන් ඔන්න ස්වර්ණ සර ප්‍රසංගයත් එක්ක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ඇවිල්ලා ඉන්නවා. ඉතින් හැමෝම බලාගෙන හිටපු ලස්සනම ලස්සන ප්‍රසංගයක් ඔසී වයිබ්ස් යුටියුබ් නාලිකාවත් ෆේස්බුක් පේජ් එකත් ඒ වගේම මීඩියා සර්කල් කණ්ඩායම එකතු වෙලා මේ කරන ලස්සන වැඩේ රසවත් කරන්න සහ වර්ණවත් කරන්න අපිටත් එකතු වෙන අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් සුනිල් එදිරිසිංහ කලාකරුවානන් මේ වෙනකොට ලංකාවේ ඉන්න අපිට ඉන්න මහා ලොකු සම්පතක්. ඉතින් එතුමානන් මේ වගේ ඔස්ට්‍රේලියාව වගේ රටකට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා මේ වගේ ප්‍රසංගයක් පවත්වන්න එකතු වීමම ගැන අපිට මහඟු ආඩම්බරයක්. ඉතින් එතුමානන් අපි සාදරයෙන් පිළිගන්න අතරම ඉතින් ස්වර්ණසර ප්‍රසංගය මේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පවත්වන එක ගැන අපිට දෙන ආඩම්බරය වගේම එතුමානන්ගේ හඬිනුත් අපි මේ ගැන කතා කරමු. ඉතින් ඔබතුමාව සාදරයෙන් පිළිගන්න ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකව වෙනුවෙන්. ඉතින් ඔබතුමාට නම් ඔස්ට්‍රේලියාව කියන්නේ නුපුරුදු තැනක් නෙවෙයි. ඔව්. ඉතින් කොහොමද අපිට පොඩ්ඩක් කියමුකෝ සර්ණසර ප්‍රසංගය වගේම කොහොමද මේ දවසල? මම හිතන්නේ මේ මට මේ ඔස්ට්‍රේලියාවට ආපු වාර ගාන නම් මට මතක නෑ. මතක නෑ. මේ ඉතින් මේ මෙල්බර්න් නගරයට ආවොත් ඉතින් සිඩ්නි නගරයටත් එනවාමයි. හොඳ ගීතයට ඇලුම් කරන ශ්‍රී ලාංකික පිරිස මේ විදේශගතව ඉන්න නිසා අපිටත් ඒ අය වෙනුවෙන් ලංකාවෙන් ඇවිල්ලා හොඳ ප්‍රසංගයක් පවත්වලා හොඳ රසවින්දනයක් ලබා දීමට තාමත් වාතාවරණයේ තියෙන එක ගැන මම බොහෝම සතුටු වෙනවා. මොකද මේ අපි මේ ඇත්ත වශයෙන්ම මේ ගීතයකින් කලාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මානව අධ්‍යාත්මය සූපත් කිරීමනේ. ඉතින් එතකොට මේ ගීතය කියන්නේත් හරි ප්‍රබල කලාංගයක්. මේ ජගත් කලාවන් අතර තියෙන ජනකාන්තම කලා අංගයක් අංගය තමයි ගීතය කියන්නේ. ඉතින් ගීතයකින් අපට හොඳ ගීතයකින් හොඳ ගීතයක් කියලා කියන්නේ ඉතින් ඇත්තට ඉතින් මේ අර්ථ රසභාව කියන්නේ හොඳ ගීතයක අර්ථය තියෙන්න ඕනේ. රසය රසය කියලා කියන්නේ ඊට එකතු වෙන ස්වර තනු නිර්මාණය සහ සංගීතේ ඊට පස්සේ ඒක භාවමය ගුණයක් ඇතුව ප්‍රකාශනය. ඉතින් ඔය තුන සාර්ථක වුණාම තමයි ගීතයක කල්පවත්ම රඳා පවතින්නේ. ඉතින් ඒ රඳා පවතින නිසා තමයි බුද්ධිමත් රසිකයා ඒක වැළඳගන්නේ. ඉතින් අර මං කලින් කිව්වා වගේ නිතර අපිට මේ වැනි ප්‍රසංග පවත්වීමට මේ රටවල් වලට අපිට එන්න පුළුවන්කම තියෙන්නේ බුද්ධිමත් රසිකයාගේ මේ දායකත්වය නිසායි. ඒ අයගේ මැදිහත්වීම නිසා තමයි ඒගොල්ලන්ගේ රසවින්දනය නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් හැමතිස්සෙම ශිල්පියෙකුට බැහැ රසිකයන් නැතුව, රසිකයාට බැහැ ශිල්පියා නැතුව. ඉතින් ওই දෙක බොහොම බොහොම සුසංයෝග පවතින දෙකක්. ඉතින් ඒ ටික තමයි ඉතින් මට ඇත්ත වශයෙන් මේ අවස්ථාවේ මතක් වෙන්නේ මේ සංචාරය ගැන. අන්තරය ගැන. ඉතින් සර්ණසර ප්‍රසංගය කියලා කියන්නේ ඇත්තටම අර ඔබතුමා කිව්වා වගේ තාමත් ඒ අපේ අපිට නැතුවම බැරි ගීත වැළඳ ගන්න පිරිසක් රැඳිලා ඉන්න තැනක්. ඉතින් ඇත්තටම මේ වෙනකොට විවිධ ගීත නිර්මාණය වෙනවා, විවිධ කලාවන් එනවා, විවිධ ගීත හොඳ වෙනවා වගේ විකෘති වෙනවා. ඉතින් එහෙම තත්ත්වයක තියෙන වෙලාවක ගීතය කියන එක ඉතින් ඔබතුමා වගේ කෙනෙක් අපිත් එක්ක මෙහෙම එකතු වීම ගැන ඉතාමත් ආඩම්බරයක් වගේම අපිට ඇත්තටම ඒ සතුට කියා ගන්න බෑ.
ඉතින් ඇත්තටම මම දැනගන්න කැමති ඔබතුමාගෙන් මට තියෙන ප්‍රශ්නයක් මේක. එදා ඒ ඔබ නිර්මාණය කරපු ගීත නැත්නම් ඔබ ගායනා කරපු ඒ වගේම අපේ ජනප්‍රිය ගොඩාක් අය නිර්මාණය කරපු තනු ඔබ ගායනා කළේ. ඉතින් එවැනි ගායනා මේ අදටත් ඒ කියන්නේ අපි හිතමුකෝ අවුරුදු 50ක් 60ක් 70ක් වගේ දශක ගණනාවක් ගිහිල්ලා මේ ගීත මේ තාමත් ඒ විදිහටම රැඳී තියෙන එක මට නම් ඇත්තටම ඒක මම ඇතුළුව ගොඩක් අය ඇත්තටම මට නම් ඒක හරිම පුදුම දෙයක් සහ සතුටු සහගත දෙයක්. ඉතින් සමහර දේවල් තාමත් තරුණ පරම්පරාවත් වෙනද ගන්න තත්ත්වෙටම මේ ඇවිල්ලා තිනවා. ඉතින් මොකද්ද ඒකේ රහස? අපිට ඒක ජීවිතයට බද්ධ වෙන්න ඕනේ මේ මේ කියන මේ මේ සංකල්පන පණිවිඩේ දෙන්න හදන පණිවිඩේ. ඉතින් ඒක අපේ ජීවිතවලට ඒක ලඟුණාට පස්සේ ඒක අපි ආත්මීය වශයෙන් වැළඳගත්තට පස්සේ මේ අපේ ජීවිත තව තවත් පෝෂණය වෙනවා. ඉතින් ඔය කතාවට කියනවනේ ආනන්දයෙන් පටන් අරන් ප්‍රඥාවෙන් කෙලවර වෙනවයි කියලා. ඒක තමයි හේතුව. ඒ කියන්නේ ආනන්දය කියන්නේ අපි හැමතිස්සෙම කලා නිර්මාණයකින් අපිට ඇති වෙන්නේ ඉස්සෙල්ලාම ආනන්දය කියන්නේ සතුට. දැන් අපි කියමුකෝ මිහිරි ගීතයක් අහනකොට ඒක අපේ ශ්‍රවණ පතේ ඔස්සේ අපේ මේ මේ පංචේන්ද්‍රියයන්ගෙන් අපි මේ හැම මේ දෙයක්ම අපි ලබා ගන්නෙ. ඉතින් මේ සෝතේන්ද්‍රිය තමයි ගීතයට ප්‍රධාන වෙන්නේ. මේ ඉතින් ඒ හරහා අපේ කිසියම් සිතේ රංජකත්වයක් හට ගන්නවා. ඒ කියන්නේ විඳීමක්. ඒ කියන්නේ ඒක ඒ විඳීම ඊටාම බොහොම මේ සන්තර්පණය වෙච්ච භාවයන් සන්තර්පණය වෙච්ච විඳීමක්. ඉතින් එතකොට ඒ ලෝකේ තැම්පත් වෙනවා. ඒ තැම්පත් වුණාට පස්සේ තැම්පත් වෙන ලෝකයට අපි කියනවා සමාධි කියලා. චිත්ත ඒකාග්‍රතාවය කියලා කියනවා. එතකොට ඒ චිත්ත ඒකාග්‍රතාවය තුළින් තමයි අපි කල්පනා කරන්න අපේ කල්පනාව මෙහෙවෙන්න පටන් ගන්නෙ. මේ ඒ අත්දැකීම ඔස්සේ අපි කොහොමද මේක අපේ ජීවිතයට මේක ඇඳගන්නේ කියන්නේ. ඉතින් ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මේ යහපත් ගීතේ මහා ලොකු කාර්යයක් කාර්යභාරයක් වෙලා ඉවරයි. ඒක තමයි රහස. ඔව් ඒක තමයි රහස. ඉතින් ඔබතුමාගෙන් බොහොම සමාජයට ඒ වගේම ගීතයට දැනගන්නම තියෙන සහ දැනගත යුතු කරුණු ටිකක් තමයි කියුනේ. ඉතින් ඔය ඇත්තටම හැම කලාකාරයෙක්ගෙම අපිට දැනගන්නත් බෑ. ඉතින් ඔබතුමාට මම ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා මේ වගේ දේවල් අපිට පැහැදිලි කිරීම ගැන. ගීතය කියන්නේ මොකද්ද කියන එක. අපිට ඇයි ගීතය මෙහෙම දැනෙන්නේ කියන එක. ඉතින් මට දැනගන්න ඕනේ මේ හැමදාම වගේ ලබන අවුරුද්දේ මේ දැන් 2024 ඉන්න ළඟයි ලබන අවුරුද්දෙත් අපිට මේ විදිහටම ඔබතුමාව දැක ගන්න සහ ඔබතුමාගේ මේ අපේ රස ආස්වාදය අපිට ලබා ගන්න මේ ඕස්ට්‍රේලියාවින ශ්‍රී ලංකිකවින ලබන අවුරුද්දෙත් ඔබතුමා එනවා නේද? ඔව් ඒක නම් හොඳ මේ ප්‍රශ්නයක්. ඇත්තටම ඒ ගැන මම සතුටු වෙනවා මේ ප්‍රශ්නේ අහපු එක ගැන. මොකද නවමු අත්දැකීමක් රසිකයට අපේ මේ හොඳ ගීතය ප්‍රිය කරන රසිකයන්ට ලැබෙයි කියලා මා විශ්වාස කරනවා ලබන අවුරුද්දේ. ඒකට හේතුව තමයි මේක. අපි මේ පසුගිය දිනක මේ කොළඹ මියුසියස් ශ්‍රවණාගාරයේදී පැවැත්වුවා අපේ හෙළයේ ගහන්ධර්වයන් මහා ගහන්ධර්වයන් වන අපේ ගුරු අමරදේවයන්ට උපහාර වශයෙන් මේ ප්‍රසංගයක්. ඒකෙදි මමත් කසුන් කල්හාරත් රංජන අමරදේවත් සුභානි අමරදේවත් තමයි සහභාගී වුණේ. ඊට අමතරව සමූහ ගායනාවලට අමරදේව ඇකඩමි එකේ මේ ආයතනයේ සංගීත ආයතනයේ ළමයිනුත් සහභාගී වුණා. ඉතින් ඒ දැන් අමරදේවයන් අපට අපේ රටට කරපු ඒ මහා යුග මෙහෙවර මේ තවදුරටත් දැන් අපිට හුඟක් වෙලාවට දැන් පරිසරයෙන් ඒ ගීත ඇහෙනවා හරි අඩුයි. මොකද ලංකාවේ තියෙනවා නාලිකා රාශියක් තියෙනවා. නමුත් ඒ ගීතේ ප්‍රචාර වෙන එක නොවෙන එක ගැන අපි හරියට කනගාටුයි. කනගාටු වෙනවා. මොකද ඒ තරම් රස භාවයන් මේ ගීතවල තියෙනවා. ඉතින් මේක තව දුරටත් අමරදේවයන්ගේ හඬ අපිට නැහැ. එතුමා ඒක අසම සමයි ඒ ගායනය. මේ නමුත් ඒ රසභාවයන් ඒ තනු සහ ඒ ගීතවල තියෙන අර්ථ ඒවා නැවත නැවත ඇහෙනකොට මේ මම දැඩිසේ විශ්වාස කරනවා අනාගත පරපුරට රසභාවයන් පිරිපුන් ගීත තව තව
අහන්න ඉඩකඩ ලැබෙනවා කියලා අමරදේවයන්ගේ. ඉතින් ඒක අපේ යුතුයකමක්. මොකද එතුමාට පසුව ඇති වෙච්ච පරම්පරාවේ තමයි අපි ඉන්නේ. අපි කලාකරුවෝ ඉන්නේ. ඉතින් ඒ හැම දෙනාගේම මේ උනන්දුවක් සහ බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ මේ රසභාවයන් ඉදිරියට ගෙන යාම. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ ප්‍රසංගය හරි වටිනවා කියලා. මම හිතනවා ඒ ප්‍රසංගය ලැබන වසරේ මේ ඕස්ට්‍රේලියාවෙත් පැවැත්වෙයි කියලා. පණ්ඩිත අමරදේවයන්ගේ ඒ උපහාර ප්‍රසංගයේදී සංගීතය මෙහෙව්වේ මේ ස්වර්ණස්වර ප්‍රසංගයේ සංගීතය මෙහෙවන අපේ ඉන්ද්‍රජිත් මිරිහාන සංගීතවේදියාණන්. ඉතින් ඒ නම මට අමතක වුණා කියන්න. ඉතින් ඒක මං අවධාරණය කියන්නේ ඔහු ඉතාමත්ම අපූර්වට හොඳ නිමාවකට සංගීත අධ්‍යක්ෂණය මෙහෙව්වා. මම හිතනවා දැන් මේ ස්වර්ණස්වර ප්‍රසංගයේත් මෙහි පැවැත්වෙන ප්‍රසංගවලත් ඉන්ද්‍රජිත් මිරිහාන ලොකු දායකත්වයක් සපයනවා ලංකාවෙන් ඉන ශිල්පීන්ට. ඔහුගේ මේ සංගීත මෙහෙවීමේ කිසිම අඩුපාඩුවක් නොදැනෙන විදිහට ඒ තරම් නිමාවකින් ඉදිරිපත් කිරීමට ඔහු මහත් වෙහෙසක් ගන්නවා. ඒක මම හරියට අගය කරනවා. එහෙනම් ඒ ගැන නම් අපිට ඇත්තටම අගය කළ යුතුම කරුණක් ඔබ කිව්වේ. ඔව් අපේ පණ්ඩිත අමරදේවයන්න් අපිට මේ හඬ අපිට දැන් නැති වෙලා තියෙනවා. ඉතින් අපි මේ හඬ තාමත් මේ මේ ඔබ වගේ කලාකරුවන් එකතු වෙලා මේ හඬ රඳවා ගැනීමට උත්සාහ කිරීම ගැන අපිට ලොකු සතුටක් සහ ආඩම්බරයක්. ඉතින් OC Vibes YouTube නාලිකාවෙන් සුනිල් එදිරිසිංහ කලාකරුවානන් එක්ක එකතු වෙලා අපි මේ කරපු වීඩියෝ එක ගැන අපි ලොකු ආඩම්බරයක් කරනවා. වගේම සර්ණසර ප්‍රසංගය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මීඩියා සර්කල් කණ්ඩායම එකතු වෙලා මේ කරන එක ගැනත් අපි ඔවුන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. නැවතත් අපිට මේ වගේ ප්‍රසංගයකින් එකතු වෙන්න වගේම සුනිල් එදිරිසිංහ කියන අපේ මහා අපිට ඉන්න මහා රුක්ෂයක් බඳු කලාකරුවා අපිට නැති වෙන්න නොදී අපි ශ්‍රී ලාංකිකව විදිහට මේ විදිහට අපි තියාගන්න ඕනේ හැමදාම. ඒක තමයි අපේ එකම ප්‍රාර්ථනාව. ඉතින් අපි නැවතත් මීඩියා සර්කල් කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. වගේම ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපිට මේ වගේ දේවල් ලබා දීම ගැන ඉතින් අපි තාම මේ ඔබතුමා ළඟ ඉන්න පොඩි දරුවෝ වගේ. ඉතින් ඒ වගේම අපිට මේ වගේ දේවල් ලබා දෙන හැමදාම අපිට ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඉතින් සර්ණසර ප්‍රසංගයකින් එකතු වෙලා නැත්නම් සර්ණසර ප්‍රසංගයත් එක්ක එකතු වෙලා අපි මේ වගේ දේවල් විඳින්නේ ඔබතුමා දක්වන සහයෝගයේ. එහෙනම් ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් වගේම මුළු ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් අපි මේ වෙලාවේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉඳලා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.